රටම හුස්ම ගත්තේ අවලාත මුසාබාධා දෙන සාලෝකය සවිය ගත්තේ මුලේ තරම් බලයක් මිනිසා සතු නොවන බව පෙන්වුවා එකයි එපමණයි ලොවක් රටිල්ලම රන් අකුරින් ලිව්වා ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් බණ්ඩාරවල නගරයේ පැවති ජනහමුවකට එක්වීමින් ඒ මහතා මේ බව කියා සිටියා. පුලුවන් ශ්‍රී ලංකා ජනරැලි මාලාවේ බණ්ඩාරවල ජනරැලියේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. අපි 1948 ඉඳන්ම ඉල්ලගෙන කෑවා. ඉල්ලගෙන කාලා 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 ගෙනාවා මෙතන. අපි අන්තිම බිඳුවටම වැටුණා. මේ අවසාන අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. මේ සැරේ අවසානයේට මේ ඉල්ලගෙන කන දෙන්න තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා සහ අනුර කුමාර දිසානායක මහත්මයා. ඔබතුමා මේ අවුරුදු පහේදී මේ රට ඔබ බලාපොරොත්තු වෙන තැනට ගේනවා කියන විශ්වාසය අපිට තියෙනවා. එතුමා කියන්නේ මම ආර්ථිකේ ශක්තිමත් කරනවා. ශක්තිමත් වූ ආර්ථිකයක් තුල අපි තමන්නාන්සේලා බලාපොරොත්තු වෙන සෑම අංශයකින්ම ප්‍රතිලාභ මේ රටේ ජනතාවට ලැබෙනවා. විශේෂයෙන් එතුමාගේ කෘෂිකාර්මික වැඩපිළිවෙල තමයි නවීන කෘෂිකාර්මික ආර්ථිකයක් තමුන්නාසිලට දායාද කියලා දීම. මේ රටේ ඉන අනිත් අය නායකයෝ කවුද? අත්දැකීම් තියෙනවද? වැඩක් කරලා පෙන්නලා තියෙනවද? සජිත් ප්‍රේමදාස මහත්මයා බාරගෙන කටයුතු කරා. ලංකාවේ නිවාස අමාත්‍යාංශය ඉංජිනේරු සංස්ථාව එතුමාට තිබුණේ හොඳට ලාභ ලැබපු ඉංජිනේරු සංස්ථාව ඉවර වෙලා යනකොට පාඩු ලැබලා මිනිස්සු පුරවලා ඒ අමාත්‍යාංශය ඉංජිනේරු සංස්ථාවයි වාලදාන තත්ත්වයට පත් වුණා. එයා දැන් ඇවිල්ලා කියනවා දෙනවලු 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 කොහෙන්ද දෙන්න කියන එක පිළිබඳව එක වචනයක්වත් කියන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මැතිතුමා අවුරුදු එකමාරක් දෙකක් මෙරටේ කෘෂිකාර්මික ඇමතිවරයා වශයෙන් හිටියා. එක දෙයක් මතක් කරන්න පුළුවන්ද එතුමා කරපු? වංචාව දූෂණය හොරකම නවත්තන්න හොරු අල්ලන්න දූෂණ විරෝධී පනතක් ගෙනහල්ලා තියෙනවා. මේ 55ක් නීතියක් බවට පත් කළා. ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒ ජාතික ප්‍රතිපත්තියට අනුව දියුණු රටක් හදන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ තියෙන එකම ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි කියන එක අපි තමුන්නාසේලා මතක් කරගම්මු. දැන් තියෙන අලුත්ම කතාව තමයි මේ ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ මෙතුමාට දුන්නොත් හොරු ආරක්ෂා වෙනවා කියලා. මේක ජනාධිපතිවරණයක්. මේක හොරු අල්ලන මෙතිවරණයක් නෙමෙයි. ඔබතුමාට අපි හොරු නම් මේ මන්ත්‍රීවරු හොරු නම් ඔබතුමාට පුළුවන් පාර්ලිමේන්තු ඡන්දෙදී ඒ මන්ත්‍රීවරු පත්න කර ඉන්න මගේ අම්මේ තාත්තේ. මම එක ප්‍රශ්නයක් අහනවා. අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපතිවරුත් කවුද යාගේ කැබිනට්ටුව කියලා? දේශපාලන කරනවද? ජාතිවාද කරනවද? පක්ෂපාත බලනවද? නැත්නම් රට බේරගන්නවද? එතන තීන්දුව ගන්න ඕන. බඩුවේ සේ සරවින්ද කුමාර් තොණ්ඩ බලලා එකතු වෙලා තීන්දුවක් කරන් තියනවා. මේ රටේ ආදරය කරන ප්‍රශ්නයක් ඇදෙන වතුකරේ ජනතාවගේ සියලුම චන්දනික ගෑස් සිලින්ඩරයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි මේ රටටත් දෙනවා කියලා. ගිය සැරේ 69 ලක්ෂයට පොට්ටුවට ඡන්ද දීපු ඔක්කොම මේ සැරේ ගෑස් සිලින්ඩරයට ඡන්ද දෙනවා. මේ ජනාධිපතිතුමා මෙතන ඉන්න ඕනේ නැහැ. හරිනම් හරිනම් අපි වඩාගෙන ගිහිල්ලා ඡන්ද දෙන්න ඕන. ඇයි අපි වඩාගෙන ගිහිල්ලා ඡන්ද දෙන්න ඕන? මේ රට බාරගෙන මේ නායකයා තමයි මේ රට ගලවගත්තේ ආර්ථික යුද්ධේ. වේදිකාවේදී කියනවා සජිත් GLP රිස් ළඟ තියාගෙන අපේ ගාව ඉන්නවලු වීරයෝ, අපේ ගාව ඉන්නවලු සූරයෝ. GLP රිස් සූරයෙක් දන්නේ. GLP රිස් බොරැල්ල බැස්සුවම ගෙදර යන්න දන්නේ නැහැ. සජිත් ගෝල් පේස් එකේ පොල්ල උස්සනකොට සුසන්තිකාගේ රෙකෝඩ් එක කැඩුවා. හැබැයි මං ජනාධිපතිතුමාට කියනවා ආයෙ දුන්නත් ගණ්ඩත් එපා. ආයෙ ගන්නේ අපිට දුන්නොත් ඡන්දෙන් විතරයි. ආයෙ නැත්තම් වැඩේ කෙලවගෙන අපි දඬල හුදානන්නේ. ජනරැලි ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මගේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වඩා සැප්තැම්බර් 22 වෙනිදා ඉඳන් ක්‍රියා කරන්න පුළුවන් වැඩසටහනක් කියලා මං කියන්න කැමතියි. අදාය බැලුවම ජීවනපර 2022කට වඩා අඩු වෙලා තියෙනවා. ඒත් මං එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තවත් ජීවනපර අඩු කරන්න තියෙනවා. බඩුමිල අඩු කරන්න තියෙනවා. තවත් සහන දෙන්න තියෙනවා. අන්න ඒකයි අපේ පරමාර්ථය. මං රුපියල ශක්තිමත් කරන ගමන් අපි බදු වැඩි කරාට ඒ මුදල් අරගෙන අස්වැසුම ගෙව්වා. සමෘද්ධි වාගේ තුන් ගුණයක් ගෙව්වා. මොකද අනුර දිසානායකයි සජිත් ප්‍රේමදාස කියන්නේ අපි බදු අඩු කරනවලු. බදු අඩු කරාම කොහොමද සහන දෙන්නේ? දැන් මේ ආදායම අඩු කරොත් මොකද්ද වෙන්නේ? එදාට බඩුමිල වැඩි වෙනවා. මට බොරු කියන්න වැඩක් නැහැ. මට මෙතෙන්ට ඇවිල්ලා අප්පුඩි ගහන්න මේක රුපියල් 10ට දෙනවා කියන්න වැඩක් නැහැ. මේ අය
තියෙනවා නම් බදු බර අඩු කරනවා කියලා එහෙනම් අපිට එන ආධාර නවතිනවා ආපහු 2022කට වඩා අමාරු තත්වයකට අපි යනවා කියලා කියන්න කැමතියි. ඒ වගේම අපි දැන් padi වැඩි කරගෙන යනවා. ඇයි padi වැඩි කරන්නේ? මුදල් අච්චු ගහලා නෙමෙයි. අපි padi වැඩි කරන්නේ මේ රටේ නිෂ්පාදනය වැඩි කරලා. මම කැමතියි විශේෂයෙන්ම මෙතන ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට කතා කරන්න. මේ එක්සත් ජාතික පක්ෂයේ කැඩුවා සජිත් ප්‍රේමදාස මම කියන ආපහු අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියට වැඩ කරමු කියලා. ජේ.ආර්. ජයවර්ධන වගේ මමත් ආර්ථිකය අරගෙන අවුරුදු දෙකෙන් හැරෙව්වා කියලා කියන්න කැමතියි. ඒකයි UNP සිරිත. මොකද්ද වෙලා තියෙන්නේ? සජිත් ප්‍රේමදාස මහත්මයෙක් ආර්ථික ගැන කතා කරනට හර්ෂ සිල්වට එන්න කියනවා. කබීර් රෂීම්ට එන්න කියනවා. තරහ වෙලා ඒ දෙන්න අයින් කළා නාලක ගොඩේවට එන්න කියනවා. මේක පක්ෂයක්ද? මෙයට පාලනයක් කරන්න පුළුවන්ද? රටක් ගෙනියන්න පුළුවන්ද? මොකද්ද වෙලා තියෙන්නේ පක්ෂයට? සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන්නේ. ඒ අය එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. තමුන් එක්සත් ජාතික පක්ෂේ නම් මට ඇවිල්ලා සහයෝගය දෙන්න කියලා මම ඔබ සියලු දෙනාටම කියනවා.